පිත්ත රෝගයේ ගැස්ට්‍රයිටිස් අපට හොඳ කරගන්න පුළුවන් ආහාර එකවර වැඩිපුර ගැනීමෙන් තමයි මේ ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ. අපි බඩගින්නේ ඉඳලා එකපාරම බඩගින්නට ගොඩාක් ආහාර ගත්තාම ඒ ආහාර ජීර්ණේ වෙන්න ලොකු අමල ප්‍රමාණයක් ආමාශයට එනවා. ඒකට අමල ප්‍රමාණය නිසා තමයි බඩේ දැවිල්ල හැදෙන්නේ. ඒකට ශරීරය ඒකට නිතර ඒ අමල ප්‍රමාණය ශරීරයේ තැම්පත් වෙනකොට ලොකු පිපාසයක් දැනෙනවා. ඒ වගේම ලොකු බඩගින්නකුත් එනවා. අපි නැවත නැවත වැඩිපුර ආහාර ගන්න අකණ්ඩව මේ ක්‍රමය මේ දැවිල්ල මේ රෝගී තත්ත්වයේ දිගටම පවතිනවා. ඉතින් අපිට පුළුවන් වෙලාවට ආහාර ගන්න. බඩගින්නේ ඉන්නේ නැතුව වෙලාවට ආහාර ගත්තාම අපිට එකවර ලොකු ආහාර ප්‍රමාණයක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි එකපාර ගැස්ට්‍රයිටිස් හැදිලා බෙහෙත් දීලා හොඳ කරගත්තත් ආයෙත් අපි අර විදිහට බඩගින්නේ ඉඳලා ලොකු ආහාර ප්‍රමාණයක් ගත්ත ගමන් අම්ල ගොඩක් අනිවාර්යෙන් එනවා. ඒක නවත්තන්න බෑ. බෙහෙත් දීලා අනිවාර්යෙන් ආයෙත් බඩේ දැවිල්ල හැදෙනවා. වෙන ක්‍රමයක් නැහැ. ඔක හැදෙන්නේ වැඩිපුර ආහාර ගැනීමෙන් විතරයි. අපි සැර ජාති මිරිස් ජාති ගත්තොත් දැවිල්ලක් හැදෙන්න පුළුවන්. නමුත් ඊට වඩා මේක රෝගී තත්ත්වයක් විදිහට බරපතල විදිහට හැදෙන්නේ වැඩිපුර ආහාර ගැනීම. තමා ආහාර ගන්න ප්‍රමාණය ටික ටික අඩු කර ගන්න ඕන. හතරෙන් එකක ප්‍රමාණය වගේ අපි ටික ටික අඩු කරගත්තොත් දැනට හැදිලා තියෙන රෝගී තත්ත්වය අපරණිට්ටාවට සුවපත් කරගන්න පුළුවන්. ඉතින් කවදා ලෝකෙ බෙහෙතක් හැදෙන්නේ ගැස්ට්‍රයිටිස් වට ඒ කියන්නේ අපි වැඩිපුර ආහාර ගත්තොත් එන අම්ල ප්‍රමාණය පාලනය කරන්න බෑ. අනිවාර්යෙන් අම්ල ප්‍රමාණය වැඩිපුරම මේ බඩට ඒ ප්‍රමාණය ගිය ගමන්ම අවශ්‍ය ප්‍රමාණය නිදහස් කරනවා. ඉතින් ලොකු අම්ල ප්‍රමාණයක් ආව ගමන්ම එතකොට තමයි අර දැවිල්ල හැදෙන්නේ. මේකත් නිට්ටාවට හොඳ කරගන්න පුළුවන්. වෙලාවට ආහාර ගන්න ඕනේ එකවර. මොනතරම් කුසගින්න තිබුණත් එකවර වැඩිපුර ආහාර ගන්න හොඳයි. ඒකටි සකස් කරගත්තාම අනිවාර්යෙන් නිට්ටාවටම හොඳ කරගන්න පුළුවන් මේ ගැස්ට්‍රයිටිස්.